float like a butterfly, sting like a bee. My name's Stephen with a V. අයිබෝන් කියලා පිළිගන්නම ඔයගොල්ලෝ හැමදෙනාම Moonknight TV series එකේ දෙවැනි episode එක breakdown කරන්න තමයි මම හදන්නේ. ඉතින් වීඩියෝ එකට යන්න කලින් කියන්න ඕන තාමත් මාව subscribe කරලා නැත්නම් අනිවාර්යයෙන්ම subscribe කරලා එකතු වෙන්න. මේ වීඩියෝ එකේදී ඔයගොල්ලන්ට miss වෙච්ච point එකමත් කතා කරනවා. ඒක හින්දා අනිවාර්යයෙන්ම වීඩියෝ එක ඉවර වෙනකම් මම බලන්න කියලාත් මතක් කරනවා. එහෙනම් වැඩි කතා නැතුව අපි යමු වීඩියෝ එකට. මම චාමික දේවෙන්ද්‍ර මේ cinema show review. Superhero landing. Yeah, that's really hard on your knees. ඉතින් මේ episode එක පටන් ගන්නේ Moon Knight අර හිටපු අවටාට පහර දීලා ආපහු ස්ටීවන්ගේ පාලනයට ආවම ස්ටීවන් ආපහු නරක හීනියක් දැක්ක වගේ හැරෙනවා. ඉතින් මේ පාර පොඩ්ඩක් ස්ටීවන් දරුණු විදියට තමයි හැරෙන්නේ. මොකද ඔහුට මතක තියෙන අන්තිම දේ වෙන්නේ අර ඇනොබිස්ගේ අවටා ඔහු පස්සෙන් බාත්รูම් එකක් ගාවට ආපු සිද්ධිය. කොමුණත් ස්ටීවන් දැන් දන්නවා ඔහුගේ ඇඟ ඇතුළේ තවත් කෙනෙක් ඉන්නවා කියලා. ඔහුට මාක් පෙරුණේ කණ්ණාඩියක නිසා ඔහු මාක්ට කතා කරන්න යන්නේත් කණ්ණාඩියක් ගාවට. ඒත් එතනදී මාක් උත්තර දෙන්නේ නැහැ. ඊට පස්සේ ඔහු යනවා ආපහු මියුසියම් එකට. එතකොට ඔහුට පේනවා එතන උණු දේවල්. ඊට පස්සේ එකපාරටම ඔහුට මතක් වෙන්නේ මියුසියම් එකේ තියෙන කැමරා ටික. ඉතින් කැමරා ටික චෙක් කරන්න යද්දී ස්ටීවන් ගාඩ්ට කියනවා මම ඔයාට වෝනින් එකක් දෙනවා ඔයා දකින්න යනදී ඔයාව පිස්සුවට්ටයි කියලා. එහෙම කියලා වීඩියෝ එක චෙක් කරාම එතන පේන්නේ ඉන්නේ ස්ටීවන් විතරයි. අර ඇවටා කැමරා වලට අහු වෙලා නැහැ. ඊට පස්සේ ස්ටීවන් ගාඩ්ට ඔහු එන ටික ප්ලේ කරන්න කියලා ඒක ප්ලේ කරාම ඒ රෙකෝඩ් එකේ ඉන්නේ මාක් ස්පෙක්ටර්. ඉතින් ස්ටීවන් කියනවා ඒ ඉන්නේ මම නෙමෙයි කියලා. මොකද ඒ බැල්ම ස්ටීවන්ගේ එකක් නෙමෙයි. කොමාරි මේ දේ නිසා ස්ටීවන්ට හිරේ යන්න උනේ නැහැ. ඒත් ඔහුගේ රස්සාව ඔහුට නැති වෙනවා. ඉතින් ස්ටීවන් පුරුදු විදියටම ඔහුගේ දුක කියන්න යන්නේ අර පිළිමේ වගේ ඉන්න කෙනාට. කොමාරි ස්ටීවන් කතා කර කර ඉද්දි ඔහුට අයිඩියා එකක් එනවා. ඔහු ගාව තියෙන යතුරට අදාළ ලොක එක හොයාගන්න පුළුවන් වුණා නම් හැමෝටම ඔප්පු කරන්න පුළුවන් ඔහුට පිස්සු නැහැ කියලා. ඊට පස්සේ ඔහු කෙලින්ම යන්නේ යතුරේ නම තියෙන ගබඩාව හොයාගෙන. ඔහු එතන ඉන්න ගාඩ්ට ඔහුව අඳුන්වලා දෙන්න try කරද්දි ගාඩ් කියනවා මට මූණු අමතක වෙන්නේ නැහැ මට ඔයාව මතකයි කියලා. ඊට පස්සේ ගාඩ් ඔහුව අංක 43 කාමරයට අරගෙන යනවා. එතනදී ඔහුට හම්බෙනවා මාක් ස්පෙක්ටර්ගේ තුවක්කුව, චයිනීස් යුවාන් මුදල් සහ මාක් ස්පෙක්ටර්ගේ පාස්පෝර්ට් එක. ඉතින් මාක් ස්පෙක්ටර් චයිනීස් සල්ලි වලින් චීනිදා මොනවද කරේ කියන එක ලොකු ප්‍රශ්නයක්. සමහර විට ඔහු ටෙන් රින්ග්ස් එක්ක මොකක් හරි ඩීල් එකක් ගහලා වෙන්න පුළුවන්. ඉතින් පාස්පෝර්ට් එකේ මාක් ස්පෙක්ටර්ගේ උපන්දිනය තියෙන 1987 මාර්තු 9 කියලා. ඉතින් ඔස්කයිසෙක්ගේ උපන්දිනය තියෙන්නේත් මාර්තු 9 වෙනිදම තමයි. ඒ තරුද්ද 1979. කොහොම වුණත් තව දෙයක් කියන්න ඕනේ MCU timeline එකේ. තැනොස්ගේ බ්ලිප් එක වුණේ 2018 මැයි මාසේ. ඉතින් මෙතන මාක් ස්පෙක්ටර් 2018 දෙසැම්බර් වල පාස්පෝර්ට් එක හදාගත්ත කියන්නේ අපිට කන්ෆර්ම් කරන්න පුළුවන් මාක් ස්පෙක්ටර් අර ජනගහණයෙන් භාගයක් නැති වුණු වෙලාවේදී නැති වුණේ නැහැ කියලා. ඊළඟට ස්කාබ් එකත් ඒ බෑග් එකේම තිබිලා හම්බෙනවා. ඊට පස්සේ ස්ටීවන්ට තේරෙනවා මේක ඇත්තක් අර කලින් උනේවත් ඇත්තක් කියලා. ඒ වගේම ඔහුට තේරුම් යනවා මේක මාලිමාවක්. ඒත් මේක උතුරට හැරෙන්නේ නැහැ කියලා. මොකද මේ මාලිමාව ඇත්තටම වැඩ කරන්නේ අමිත් දෙවියන්ගේ සොහොන තියෙන තැන පෙන්වන්න. ඔන්න ඊට පස්සේ ස්ටීවන්ට මාක්ව පේන්න ගන්නවා. ඉතින් මේ වෙලාවේ මාක් ස්පෙක්ටර් ස්ටීවන්ට කියනවා මම කොන්ෂු දෙවියන්ට සේවය කරනවා. මම තමයි එයාගේ අවටා. ඒ වගේම ඔයත් ඒකට අදාළයි. අපි අවදානමට ලක් වූ අයව බේරගන්නවා. එයාලට රිද්දනයට දඩුවම් කරනවා කියලා. ඉතින් ස්ටීවන් දෙවියන් ගැන හදාරලා තියෙන නිසා මේ කොන්ෂු දෙවියන් ගැනත් දන්නවා. මේ කියපු දේ ඇහුවට පස්සේ ස්ටීවන් පොඩ්ඩක් කලබල වෙනවා. කොමාරි ස්ටීවන් මෙතන තිබ්බ බඩුත් තරම් පැනලා යන්න හදද්දි කොන්ෂු ඔහු පස්සෙන් පන්නනවා. ඊට පස්සේ ඔහු පාරට ගිය ගමන්ම ඔහුගේ ෆෝන් එක ට්‍රැක් කරලා ආපු ලයිලව හම්බෙනවා. ඉතින් ස්ටීවන් දාගෙන බයික් එක යන ගමන් ලයිල කියනවා මම හිතුවි ස්ටීවන් කියන්නේ මොකක් හරි කෝඩ් නේම් එකක්. ඔය ඇත්තටම ජීවතුන් අතර නම් මොකක්ම හරි සයින් එකක් දෙන්න තිබුණා. මං හිතුවා ඔය අනතුරේ එහෙම නැත්තම් ආයේ පැහැරගෙන ඇති කියලා. ඒ වගේම ඇය කියනවා කමක් නැහැ ඌට ඇඳුම තියේ කියලා හිත හදාගන්න පුළුවන් කියලා. ඉතින් මේ කතාව වලින් ලොකුවටම පේන්නේ මොකක්ම හරි ලොකුම දෙයක් කලින් වෙලා තියෙනවා කියලා. ඒ වගේම ලයිලිද්දි මාක් මූන් නයිට් බවට පත් වෙලා තියෙනවා කියලාත් හිතාගන්න පුළුවන්. ඉතින් කරන්න පුළුවන් ලොකුම අනුමානය තමයි මේ අය මේ කතා කරන්නේ මාක් ස්පෙක්ටර්ට කොන්ෂු දෙවියන්ගෙන් බලය හම්බුණු දවස්වලුණු සිද්ධියක් කියලා. කොහොමරි මෙතනදී ඇය කියනවා මම තාමත් ඔයාගේ වයිෆ් කියලා. ඊට පස්සේ ස්ටීවන් අපි බැඳලද කියලා ඇහුවම ඇය කියන්නේ දැන් ඔය රඟපෑම නවත්තන්න කියලා. ඇයි හිතන් ඉන්නේ තාමත් මාක් ස්පෙක්ටර් කට්ටියන්ගෙන් බේරෙන්න බොරුවට රඟපානවා කියලා. කොහොමරි දෙන්නම ස්ටීවන්ගේ ගෙදරට ආවම මාල් ටැංකියෙන් පේන මාක් ස්ටීවන්ට කියනවා එයාව මෙතනින් යවන්න කියලා. ඊට පස්සේ මේක අම්මගේ මහල් නිවාසය කියලා කිව්වම ලයිල් අහනවා දැන් ඔය දෙන්න කතා කරනවද කියලා. ඉතින් ඒකෙන් කියවෙන්නේ මාක් එච්චර අම්මත් එක්ක හොඳින් ඉඳපු කෙනෙක් නෙවෙයි කියලා. ඊට පස්සේ ලයිල පොඩි කවියක් කියද්දි ඒ කවියම ස්ටීවන් උත් කියනවා. එහෙම කියලා ස්ටීවන් කියනවා
එයාමගේ කැමතිම රචකය කියලා එත්තේ ඇත්තරම ලයිල කැමති කෙනා අර්මි ස්ටීවන්ට කියවුනේ ස්ටීවන්ට මතක තිබුණේ මාක්ස් පෙක්ටර්ට අදාල් දෙයක් කොමරි ස්ටීවන් ලයිල්ලට කියනම මම මාක්ස් පෙක්ටර් නෙවෙයි කියලා ඊට පස්සේ ලයිල් අහනවා මෙච්චර කල් අපි කරපු ඇඩ්වෙන්චර්ස් අපි එකට ඉඳපු ඔක්කොම මතක නැද්ද කියලා එත්තේ මොනවත්ම ස්ටීවන්ට මතක නැහැ ඊට පස්සේ කොහොම හරි ලයිල ස්කාබ් එක දැකලා අරගන්නවා ඒත් මාක් ස්ටීවන්ට වෝනින් එකක් දුන්නා ඕක නිසා ලයිල මැරෙන්න උනත් පුළුවන් කියලා ඉතින් මේ වෙලාවෙම පොලිසියෙන් කියලා දෙන්නෙක් ඇවිත් ගේ චෙක් කරද්දි ලයිල හැංගෙනවා කොහොම හරි බොරු පාස්පෝර්ට් එකක් තිබ්බ නිසා ස්ටීවන්ව අරන් යනවා ඉතින් ස්ටීවන්ව අරන් යද්දි ගෑනු කෙනා ස්ටීවන්ට මාක් ගැන කියනවා මෙතනදී අය කියනවා මාක් ස්පෙට්ට ඉජිප්තු කැණීම් අඩවියකට පහර දුන්න කුලීහේවයන්ගෙන් කෙනෙක් කියලා ඒ වගේම මෙතන ෆොටෝවල මැරිච්ච අයගේ ඔළුවටමයි වෙඩි තියලා තියෙන්නේ කියලා බලාගන්න පුළුවන් ඉතින් මෙන්න මෙතන ෆයිල් නම්බර් එක තියෙන්නේ 1975 කියලා. ඒකෙන් පෙන්නන්නේ Moon Knight මුල්ම කොමික් එක Moon Knight Werewolf by Night කියන කොමික් එක ආපු අවුරුද්ද. ඒ වගේම මේ සිද්ධිය වෙන්න ඕන කොමික් වලදී බුෂ්මන් සහ මාක් ඊජිප්තුවට ගිහින් බුෂ්මන් විසින් පුරාවිද්‍යා කට්ටිය මරලා දාපු වෙලාව. මම ඔරිජින් වීඩියෝ එකේ ඒ ගැන පැහැදිලිවම කියලා ඇති ඒකත් අනිවාර්යයෙන්ම බලන්න. කොහොම වුණත් මේ අය ආතර් හැරෝගේ අය. ආතර් හැරෝත් මෙතෙන්ට ආවම කොන්ෂු දෙවියනුත් මෙතෙන්ට ඇවිත් ස්ටීවන්ට කියනවා හැරව මරන්න කියලා. එහෙම කියලා කොන්ෂු දෙවියන් වටපිටාවේ තියෙන බඩු මුට්ටු වලට බලපෑම් කරනවා. ඉතින් ස්ටීවන් හැරෝගේ ප්ලේස් එකට යද්දි එතන කට්ටියක් මයින්ඩ් එක රිලැක්ස් වෙන දේවල් කරනවා කියලා බලාගන්න හම්බුණා. ඊට පස්සේ මෙතනදී ආතර් හැරෝ කියනවා කොන්ෂු දෙවියන්ට කිසිම දෙවි කෙනෙක් ගරු කරන්නේ නැහැ. ඒ වගේම තමයි කොන්ෂු දෙවියන් කියන්නේ පන්නපු දෙවි කෙනෙක් කියලා. ඉතින් කොන්ෂු දෙවියන් එතනදී කියනවා මං දැනට වැරදි කරපු අයට විතරයි පනිෂ් කරන්නේ. මම තමයි සැබෑම යුක්තිය කියලා. ඉතින් අමිත් දෙවියන් කියන්නේ දැන් ඉන්න කෙනා හොඳ වුණත් ඔහු ඉස්සරහට වැරද්දක් කරන්න ඉන්නව නම් ඔහුනත් මරලා දාන කෙනෙක්. ස්ටීවන් කොහොම හරි මේ වගේ දෙයක් හැරවට කියනවා. ඒ වගේම ඔහු කියනවා අමිත්ගේ යුක්තිය වැරදි. ඒක මෝඩ වැඩක් කියලා. ඉතින් කලින් එපිසෝඩ් එකෙන් බලාගන්න හම්බුණා ගෑනු කෙනෙක් කියනවා මම මෙච්චර කල් හොඳින් හිටිය කියලා. ඒත් අමිත් දෙවියන් ඇයවත් මැරුවා. ඉතින් මෙන්න මේ දේ නිසා ඔයගලොන්ට හිතාගන්න පුළුවන්නේ කවුද ඇත්තටම යුක්තිය ඉෂ්ට කරන්න කියලා. ඉතින් ආතර් හැරෝ මෙතනදි කියනවා මම තමයි කොන්ෂුගේ මුල්ම ඇවටායක. ඒ වගේම ස්කාබ් එක අමිත්ගේ සොහොන ළඟට අරන් යනවා කියලා. ඊට පස්සේ ඔහු කියනවා ඇයි එළියෙන් බලන් ඉන්නව නිදහස් වෙන්න කියලා. ඊට පස්සේ හැරෝ ඔහුගේ යෂ්ටිය ගැන ස්ටීවන්ට කියනවා. ඔහු කියනවා මේක අමිත්ගේ පළවෙනි ඇවටායකට දුන්නු තෑග්ගක්. ඒ වගේම මේකේ ඇයගේ බලෙන් ටිකක් තියෙනවා මට ඒක පාවිච්චි කරන්න ඉඩ දෙන්න එපා කියලා. ඊට පස්සේ එකපාරටම ලයිල මෙතෙන්ට ඇවිත් ස්ටීවන්ට කියනවා ඇඳුම ගේන්න කියලා. ඒ කියන්නේ ඔහුට Moon Knight වෙන්න කියලා. ඊට පස්සේ ස්කාබ් එක ස්ටීවන්ට දීලා දෙන්න මෙතනින් පැනලා යනවා. ඉතින් මේ වෙලාවෙම හැරෝ තව එක ඇවටා කෙනෙක්ව එතෙන්ට ගේනවා. ඉතින් මෙන්න මෙතන මේ වෙන දේ දම්පාටට පේන්නේ ඔගලොන්ට මතක ඇති ලොකි සීරීස් එකෙත් නොවේ හෝම් එකෙත් මල්ටිවර්ස් එක ඕපන් වුණාම ඒ පේන පාටට සමානයි. සමහර විට ආතර් හැරෝ මල්ටිවර්ස් එකෙන් එක එක ඇවටාස්ලා මෙහාට ගෙන්නනවා වෙන්න පුළුවන්. කොහොම වුණත් දෙන්න මිද්දි මෙතෙන්ට ඇවටා ආවම ඒක පේන්නේ ස්ටීවන්ට විතරයි. කල්නුත්තර CCTV වලට පෙනුන්නේ නැත්තේ සාමාන්‍ය අයට මේ ඇවටාරව පේන්නේ නැති හින්දා. කොමරි ස්ටීවන්ගේ පර්සනලිටි එක තියෙද්දිම ඇඳුම ගෙන්නුම ටිකක් වෙනස් ඇඳුමක් තමයි ඔහුට ලැබුණේ. ඉතින් මිස්ටර් නයිට්ව තමයි අපිට මේ බලාගන්න හම්බුනේ. කොමරි කොමික් වලදී නම් මාක්ස් පෙට්ට කොන්ෂුගෙන් ඈත් වෙලා කරන වැඩවලදී තමයි මේ ස්වරූපයෙන් වැඩ කරන්නේ. කොමරි මෙතනදී මාක් පව අහනවා මොකක්ද මේ ඇඳුම කියලා. මේකදී මුල්ම වතාවට තමයි මාක්ුණත් මේ ඇඳුම දැකලා තියෙන්නේ. ඊට පස්සේ ලයිල් එක දැක්කම කියනවා ඔයාගේ පෙනුම වෙනස් කියලා. මොකද ලයිල කලින් දැකලා තියෙන්නේ මිස්ටර් නයිට්ව නෙමෙයි Moon Knight-ව. කොමරි මෙතනදී ලයිල බෝතලයකින් අර ඇවටාට ගැහුවම ලයිලටත් ඔහු එවෙලේ පෙනුණා. කොමරි ස්ටීවන් ඇවටාව හැන්ඩල් කරන්නම් කියලා ඉද්දි හොඳටම ගුටි කනවා. ඊට පස්සේ ස්ටීවන්ටම ඇති වෙලා ඔහුගේ බොඩි එක මාක්ට දුන්නම තමයි ආයේ මිස්ටර් නයිට් Moon Knight බවට පත් උනේ. ඉතින් මෙතන ස්ටීවන්ගේ වට ඇඳුම ගෙතන විදිය මාරම ලස්සනයි. මමිල්ලගේ ඇඟේ ඔතන පටි වලින් තමයි මුළු ඇඳුමම හැදුනේ. එතනේ විෂුවල් එක මාරම ලස්සනට හදලා තියෙනවා. ඊට පස්සේ කොහොම හරි Moon Knight අර ඇවටාව කට්ටියංගෙන් ඈතට අරන් ගිහින් ඔහුව මරලා දානවා. ඊට පස්සේ ආපහු ඔහු මාක්ස් පෙට්ට බවට පත් වෙනවා. කොහොම හරි අර ස්කාබ් එක හැරෝ අරගන්නවා. ඒ වගේ මේ කහුලපු මිනිස්සයා ආත හැරෝ විසින් මරලා දානවා. ඉතින් ස්ටීවන් ඉද්දි කන්නාඩියෙන් මාක්ව පෙනුනා වගේ මාක් ඉද්දි කන්නාඩියෙන් ස්ටීවන් පේනවා. ඒ වගේම මාක් ආපහු ස්ටීවන්ට ශරීරය දෙන්නේ මොකද ශක්තිමත් කෙනයි බොඩි එකේ ඉන්න ඕන කියලා මාක්ස් පෙට්ට ඔහුට කියනවා. කොහොම හරි මාක් කියනවා ස්ටීවන්ට කොන්ෂුගේ ණය ගෙවන්න නම් ඔහුට වහල්කම් කරන්න ඕන වගේ දෙයක්. ඒ වගේම කොන්ෂු ලයිලවත් මේවට පටලා ගන්න උත්සාහ කරනවා කියලා. කොහොම වුණත් ඊට පස්සේ මෙතෙන්ට කොන්ෂු ඇවිල්ලා කියනවා ඔය ශරීරය අයිති මට කියලා. ඉතින් එහෙම කියන්න හේතුන් කලින් වීඩියෝස් බැලුවා ය නම් දන්නව ඇති. මාක්ස් පෙට්ටට පණ දෙන්නේ මෙන්න මේ කොන්ෂු දෙවියන් විසින්. ඒකත් ඩීල් එකකට. ඒ දේ ගැන තමයි මේ කොන්ෂු දෙවියන් කතා කරේ. ඒ වගේම මෙතනදී කොන්ෂු දෙවියන් කියනවා
මම කවදත් ඔයාට හොඳින් සැලකුවා. අපි දෙන්නට අපි දෙන්න ඕන. මම මොන වුණත් ඔයාව ආරක්ෂා කරනවා. දැන් අපි ගිහින් ස්කාබ් එක අරගමු කියලා. ඊට පස්සේ දෙන්නම යන්නේ ඉජිප්තුවට. ඒ ස්කාබ් එක අරන් ආත හැරෝ එහාට යන හින්දා. ඉතින් මෙන්න මෙතන කන්නඩියෙන් අපිට ස්ටීවනුත් බලා ගන්න පුළුවන් වෙනවා. ඔහු දුකින් වගේ තමයි ඉන්නේ. මොකද ඔහුට අවශ්‍යයි ආපහු ඔහුගේ බොඩි එකට යන්න. ඒත් මාක්ස් පෙට්ට එකට ඉඩ දෙන්නේ නැහැ. ඉතින් මෙන්න මෙතනින් තමයි එපිසෝඩ් එක ඉවරුනේ. කොමරි එපිසෝඩ් එකට වඩා එපිසෝඩ් දෙක ගොඩක්ම සුපිරියක් කියලා බලා ගන්න හම්බුණා. ඒ වගේම මේකේ බෑග්ග්‍රවුන්ඩ් සවුන්ඩ්ස්, ඒ වගේම මෙන්න මෙතන සිද්ධිය තිබ්බ සවුන්ඩ්ස් එහෙම මාරම ලස්සනයි. ඉතින් ඊළඟ එපිසෝඩ් එක මීට වඩා පහරක් වේ කියලා බලාපොරොත්තු වෙමින්. ඉතින් වීඩියෝ එක හොඳයි නම් අනිවාර්යයෙන්ම ලයික් කරලා කමෙන්ට් කරන්න. ඊළඟ එපිසෝඩ් බ්‍රේක් ඩවුන් එකෙන් අපි නැවත හමු වෙමු. ගිහින් එන්නම්. සුබ දවසක්.